අපි ඒගොල්ලන්ගේ වෛරක්කාරයෝ නෙමෙයි. මොරල් එකක් කරගන්නවා මිසක් මේකේ මානසිකව වැටෙන්න ඕනේ නැහැ කියලා දැන්. හන්දේ තියන්න ඕන වැඩි මිලක් කියන ප්‍රජාතන්ත්‍රවාදී තියන. අතහැරීම කියන එක මට ඉගැන්වේ මේ බුදුහාමුදුරුවෝ නෙමෙයි මේ ඔඩෙල් එකේ උන්ටාරා කියන. රෝසි සේනානායක රීකරෙක්ෂන් නඩුවක් දැම්මා. මේකේ ශාලාධිපති වශයෙන් වැඩ කරේ මේ රවි කරුණායි කියන. Hey everybody. Hi Mahesh. Welcome to my one and only YouTube channel. Make sure to subscribe and hit the bell icon to get notified every time I upload a new video. Stay connected. Much love. ඉතින් ඕගලන්ගොත් අපි නෝනා වගේ කාලේ ක්ලාස් කට් කරලා ගියා නම් සගේ ක්ලාස් වලට නැත්නම් සගේ ක්ලාස් වලට කොහොමත් සහභාගී වුණා නම් ඒ සොඳුරු මිනිස්සයව දැනගැනීමට ආසාවක් තිබ්බ පුද්ගලයන් නම් මේ විනාඩි කීපේ ඕගලන්ට ඒ අවස්ථාවක් උදා වෙනවා. Hi, hello sir. Sir. කමද වට මං හිතන්නේ මා වඩාම අන්තිමට ගුරුතුමා ප්‍රබේණිකනේ කොරෝනා එක මිනිස්සුන්ට බබල් එකක් දුන්නනේ හිටපල්ලා කියලා. හිතන්න පොඩ්ඩක් තනියෙන් ඉන්න කාලේ අර දුන්නා. එතකොට මං මේ බබල් එකට ඇවිල්ලා දැන් අවුරුදු ගොඩක් ගොඩක්. මේ සම කොරෝනා බබල් එක මට නිකන් ලොකු මැජික් එකක්වත් නැහැ. එක කාලයකදී එනවා මිනිස්සෙකුට පොඩි මේ බබල් එකක් ඇතුළේ ඉන්න ඕනි කියලා. ඒ බබල් එකෙන් එළියට ගියාම කිලිටි වෙනවා කියලා අදහසක් කියනවා. බබල් එකේ එළියේ තියෙන දේවල් අපි ඇතුළට ගේනවා ඒතර ඇතුළේ දේවල් ඉස්සරහින් යනවානේ. ඔව්. අර බබල් එකේ ඉන්නකේ පොඩි තිනා පොඩි මානසික සුවයක් මම දැන් ප්‍රොබේනික ඇතුළේ තියෙන එක ඔය වචන කිව්ව පොඩි කොමිකතිය. ඔව්. මොකද මේ දොරක් බැහැද්දි බය වෙන්න ඕනේ මම කියලා තිනවා අතහැරීම කියන එක මට ඉගැන්වේ මේ දුහාන්දරෝ නෙවෙයි මේ ඔඩෙල් එකේ උන්ටාරා කියන. එකක් හදලා හරි. ඒ බ්‍රෑන්ඩ් එක හදලා ලංකාවේ චින්තන දරදාස වචනයක් තියෙන ධනවාද සීලිමේ ගෑවි ගෑවි කියලා. ඔව්. ඒක ඉතින් ඩග්ගාල අතාරනවා ඒකද මමත් මගේ දැන් ටියුෂන් වල එක තැනකදී මේ අතාරනවා ඒක මේ ඇති කියලා හිතෙනවා. එතකොට ඊළඟට කතා ගත්තේ අතුරක් තමයි. වෙනස තමයි ටෙම්ප්‍රොබේන් එකේ අතුර හරි කුංචි. හැබැයි දොර ඇරියාම ටෙම්ප්‍රොබේන් එක ටිකක් විශාල. සර් ප්ලෑන් කරපු හීන සර් හැදුවා තැප්‍රබෙන් එක සර් ඕක නිර්මාණය කරේ කල්චරල් ඉවෙන්ට්ස් වලටත් එක්ක ඉතින් දැන් තියෙන තත්ත්වෙත් එක්ක මේ දේවල් ඩිජිටල් කරණය කරන්න වෙලා තියෙනව නේද සර් දැන් අපි මේ කරන දේ වගේ මේ තාක්ෂණයේ ඔස්සේ ඉවෙන්ට් කරන්න පුරුදු වෙයි දැන් මට වඩා මං හිතන්නේ ඔය දෙන්න මේ 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 වර්ල්ඩ් නිවුස් ගැන පොඩ්ඩක් උනන්දු වෙන්නේ ඇති කියලා මොකද ලංකාවේ ඇයිට වඩා පිටරටක ඉන්න අයට මේ මේ චැනල්ස් මාරු කර කර වර්ල්ඩ් නිවුස් උන්තරම් බලන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා මෙතන වර්ල්ඩ් එකේ කියන කතන්දරේ තමයි අඩුගානේ මාස 18ක් අවුරුදු එකමාරක් යයි කියලා මේ මොකක් හරි වෛරස් එකට එන්න තත්ත්වයක් ගන්නවා. ඒක නිෂ්පාදනය කරලා ආපහු ලෝක පුරාම ඉන්න අයට බෙදා හැරීම සඳහා තවත් අඩුගානේ මාස 6ක් කියන්නේ අවුරුදු එක කාලයකට මේක තියේ කියලා. ඔව්. ඒක මුලින් ලංකාවේ ඉන්නකොට අර ඩෙන්ගු වලට පුරු වෙනවානේ අපි කාලය ගියාම ඩෙන්ගුලි මැරෙන මිනිස්සු උතර. හැබැයි ඩෙන්ගු හැදෙන ඔක්කොම මැරෙන්නේ නැහැ. කොරෝනාත් මං හිතන්නේ නිකන් වැරමෙනවා තමයි. හැ උත්තරී විදිහට දැක්ක තියෙන විරෝධායනයේ වෙන එක. ඔව්. ඒකෙදි සම්භාවිතාවයක් මැරෙනවා වගේ තැනකට මිනිස්සු නිකන් ඕකේ වේවා කියලා. මේ වර්ල්ඩ් එකේ ඉකොනොමි එක ගත්තාම සහ වෙන ක්‍රයිසිස් එන ඒවා ගත්තාම දැන් ෆ්ලයිට් එක කියන්න කැමති වෙයිද ඉකොනොමි සීට් එක. බිස්නස් ක්ලාස් එකේ වුණත් මීටරයක් තියනවාද කියන එක මං මේ තාක්ෂණිකව දන්නේ නැහැ. ප්‍රැක්ටිකල් නැහැ ඒක හදාගන්න. ප්‍රැක්ටිකල් නැහැ. එතකොට ගුවන් සමාගම කිව්වොත් එහෙම රයිට් අපි එතම අගියේ ගෙනියනවා මේක ඇතුලේ මීටරයක දුරින් කියලා. ඔව්. ගානේ එතකොට 9 දිනක ස්පේස් එක වටේම යාර දෙන්න වෙනවා. ඒතර ගුවන් සමාගම කිව්වොත් එහෙම ඒක තමයි ගුවන් ටිකට් එකේ මිල කියලා. එහෙම ගන්න කොටසක් ලෝකෙ ඇතුළ ඉන්නවා. එතකොට ක්‍රයිසිස් එකක් අතර බලපායි දැන් උදාහරණයක් පොත ලංකාවේ ඉගෙන ගන්න පිටරට යන කෙනෙකුට. නිමාඩුවකට එන කෙනෙකුට දෙමාපියෙකුට. දැන් ඕගොල්ලන් ලංකාවට එන්න වුණොත් නිමාඩුවකට ඒ මුදල දරන්න බැරිලා ඉහිර වෙනවා අපෝ කියලා මට හිතෙනවා. ඔව්. ඊට පස්සේ ටියුෂන් ක්ලාසස් දැන් මෙගා ක්ලාසස් ගත්තොත් එහෙම කරන්න බෑ මොකද මීටරයක් දුරින් තියෙනවා ගෲප් ක්ලාස් එකක්වත් කරන්න නෑ ලංකාවේ. ඒ නැත්තත් මේ ළමයි ඇලෙන්නේ ගැලෙන්නේ නැතුන් අඩු ගානේ අල්ලන්නේ නැතුන් අපිට මේ මිනිස් පුරුද්දක් නෑනේ. මලක් දැක්කත් අල්ලන්න ආයෙත් තේ නීපිනවා. හරි සතෙක් දැක්කත් අල්ලනවා. ආහ්. ඊට වඩා මිනිස්සු අල්ලනවා. අල්ලන්න උනහක් කරන්න නීපින්න ඕනේ තියෙනවා. ඔචුට්ටක් උරෝතියන් ඉන්න උරේසි උරෝතියන් ඉන්න ප්‍රශ්නයක් ආවම යාළුකම් බෙදාගන්න එහෙමනේ. කනෙක්ෂන් එක ඇති කරගෙන. ඒ කනෙක්ෂන් එක නැතුව කොහොමද මේ මානව ලෝකේ ඉන්නේ කියලා ප්‍රැක්ටිස් කරන්න දෙන්නේ. අපිට ඩිජිටලි කරන්න පුළුවන් දෙයක්
හිතන්න වෙනවා නේ ඔය දෙන්න ෆිල්ම් එකක් ප්ලෑන් කරමින් ඉන්නවා කියලා මම දන්නවනේ ඩ්‍රීම් එකක් නේ ඔව් ඒකට ඒක ඩ්‍රීම් එකක් නම් ඒ ගෝල් එක ගහන්න සක්සස් කරගන්න තමයි ප්ලෑන් එක හදන්නේ ඔව් ඊටෙන්දි ප්‍රශ්න එන්න සාමාන්‍යයෙන් වෙන්නේ නිකන් ටෆ් වෙන්න ඕනේ මිනිස්සු කියන්නේ එහෙම જાතියක් නේ කරන්නේ ආ මම ඒකත් සර්ගෙන් අහන්න හිටියේ දැන් මම දැක්ක සර් කියලා තිබුණා අමාරු කාලේ සර්වයිව් වෙන්නේ සර් පාවිච්චි කරපු වචනේ ඇටර වෙච්ච කට්ටිය කියන එක Facebook එකේ මදස්තර හැමතිස්සම ෂෙයා වෙනවා මෙසිංගි පාදාලි කියලා පොඩි ළමයි දෙන්නෙක්ගේ වීඩියෝස් දෙකක් මේ දකින්න වීඩියෝ එකට සම්බන්ධ කරන්න පුළුවන්ද මේක නැත්නම් සර් කිය වෙන කතාවක්ද මේ ළමයිගේ වීඩියෝ එකත් එක්කම මම කියන්නේ ඔයාගේ ළඟ ඉන්න එක්කෙනා දිහා බලන්න පොඩි ඇටර වෙච්ච එකෙක් නේ सोशल मीडिया දේවල් කරපු උන්ට තමයි අර ඇක්ටරියෝ කියලා කියන්නේ. ඔව්. හරි. ඒකට මේ සෝෂල් මීඩියා පුරසනේ අපි එක දකින්න. ඒක දෙන්නේ ඛේදවාචකය. මේ ළමයි කිසි කලෙක වරදකරුවෙක් නෙවෙයි. ළමයා කියන්නේම නොදරුවා. ඔය දෙන්නටයි මටයි නීතියක් තියෙනවා මේ. ඒ තමයි නීතිය නොදැනගෙන ඉඳීම වරදට සමාවක් නෙවෙයි. වැඩිහිටියෙ හින්දානේ. ඔව්. හැබැයි ළමයින්ට එහෙම සමාවක් තියෙනවා නොදරුවනේ. ඒ නිසා නේද සාමාන්‍යයෙන් වික්ෂු කාලේ අර සෝමරත්නගේ ෆිල්ම් එකක මේ 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 හාන්දුරු සිවුර ගලවලා දුවන්නේ නොදරුවෙක් නිසා. දැන් මොකද නායක හාන්දුරු කෙනෙක් සිවුර දාලා තිබුත්. අන්න එන්න තියෙනවා යා නොදරුවෙක් නොවන නිසා තමයි වරදක් වරපත් තියෙන්නේ. ඔව්. හරි කොයි මන්නේ උන්මත් එකෙක් වෙන්නේ. ඒ නිසා මේ මෙතන වරද තියෙන්නේ දරුවන්ගේ නෙවෙයි. දරුවන්ට ඒවට සමාව කියලා එකක් තියෙනවා. उदाहरणी එකෙක් මේක වීඩියෝ කරලා YouTube එකේ දාන. කී දෙනෙක් වැරදි දෙද වැරදි කා. අපි අතුරු ළමයා පිච්චිලා මැරෙනවා. පොත නොදරුවා අර ළමයානේ. ඔව්. ඔව්. දීපු කරපේ කෙනයි ඒ ළමයාව අර යූස් කරපේ කෙනේ දෙන්න වැඩි හිටියෝ දෙන්න දඩුවල් ලැබිය යුතුනේ. ඔව් අනිවාර්ය. කොයි වේ ළමයි සම්බන්ධයෙන් සිද්ධියදී පිටිපස්සින් වැඩි හිටියෝ ටික. ඒ කෙනේ දෙන්නේ ගන්න ඕන කෙනෙක් තමයි මගේ අදහස. ඔව්. හැබැයි ඒකේ තව එකක් කියන්න. ඒ සිදුවීම ඊටම ලස්සන්ට විග්‍රහ කරන පිරිසක් ඉන්නනේ එදියේකේ පමුදිත අඳිනේ කෙනෙක් චින්තන ධර්මදාසෙක් කෙනෙක් ඒගොල්ල ඉතා ලස්සනට මේ ළමා කාලයේ පිළිමදව සහ ඒගොල්ලන්ගේ අත්දැකීම් ෂෙයා කරගනිමින් අත්දැකීම් බෙදා ගනිමින් සහ ළමේ කෙනෙක් කිනා නළුවෙක් වුණාම කැමරාවක් ඉස්සරහා හැසිරෙද්දී ඒකේ thinking pattern එක වෙනස් කියන එක වාගේ නිකන් නූතන තර්ක ගෙනමින් ඉන්නවනේ ඔව් අතරංගුණ ගන්න කියලා සහ ප්‍රශ්න කරන්න කියන්නේ ඔවුන්ගේ නෙමෙයි මේ ලංකාවේ කේරවාචකයක් තියෙනවනේ අතරම මේක සාකච්ඡා කරන එකනේ මතු වෙන්නේ. ඔව්. ඒත් මං කියන්නේ ඒ පිරිස නෙවෙයි අර ගොල්ලන්ම මිස්යූස් කරපු වෙනදාම සදවත් යොදාගත්ත වැඩි හිටිය දෙතුන් දෙනෙක් කිව්වේ ඒගොල්ලෝ ගන්න. ඒක අනිවාර්යම නේද? ඔව්. දවසල මේ ඡන්දේ ගැන කියනවා පාර්ලිමේන්තුවක් ඕනේ නැහැ තුන් දෙනෙක් හිටියාම ඇති වෙන්නේ කොහොමද අපි මේක ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් කියලා කියනවා. කොරෝනා හින්දා මේ ඡන්දේ තියන්න ඕනේ නැහැ කියලා තමයි වැඩිහිටියත් මේ සෝෂල් මීඩියා එකේ මේ මේ පක්ෂපාත ඡන්දි වගේ ඉඳ මිනිස්සු වෙනවා කියන එක දැන් මගේ දේශපාලන අත්දැකීම තමයි මට 1988 සහ 89 කාලේ මතකයි. ඔව්. අනේ පළාත් සභා ඡන්දයක්. මේ පළාත් සභා ප්‍රසිද්ධ එක්ක නේද රජීව් ගාන්ධිට ගහන්නේ. ශාල කැරණි කොලහල සිවිල් අරගල මිනිස්සු මරනවා. ඔව්. දේශපාලන පක්ෂවලයන් මරනවා තරුණයෝ මරනවා. ඒ ASCII මේ 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 අපේක්ෂකයෝ මරනවා. ඒ ASCII මේ පළාත් සභා ඡන්දය තිබ්බා. ආර් ප්‍රේමදාස ජනාධිපතිවරු තිබ්බා. ඔව්. ඒ නිසා ලංකාවේ මේ මේ මහමැතිවරු තියන්න ඕනේ. හැබැයි අර පිස්සු කියලා කාලහන් ටිකක් ඉන්නේ පොඩි පොඩි බපල්ලා රගෙන ගිහලා සින්දු කිය කිය දේශපාලකයෝ ටිකක් මඩේ ඡන්ද ඉල්ලන්න යන්නේ. මුංගේ කකුල් කඩලා කෙවල් වල තියන්නේ. කකුල් කඩලා කියන්නේ මේ මෙන්න වෙන අර්ථකින්. ඔව් සර් කියන්නේ සර් කියන්නේ ක්‍රම වෙන ක්‍රමයක් හොයා ගන්න ඕන ඡන්ද තියන්න විදිය. බලයි දෙබල්ලා කෙවල් වල කියලා. ඔව්. ක්‍රම වේදයක් හදා ගන්න ඕනේ. ඒක තමයි සිස්ටම් හදනවා කියලා කියන්නේ. අපි කියනවා ඡන්ද මධ්‍යස්ථානක තියෙන ඡන්ද 3000යි නා. බෙදුවා රයිට්. දවස් 10ක් ඡන්ද තියෙනවා. වියදම් වැඩි සමයි. ජාතන්ත්‍රවාදී වුණනම්
ඒ මිල ගෙවන්න ලෑස්ති වෙන්න. හ්ම්. මොකද මිල විශාල ඡන්ද වීදමක් යනවා. ඒක කරලා හරි පුළුවන් ඡන්ද තියන්න. හ්ම්. අනිත් පැත්තේ එතන ලෝකයේ එතන ව්‍යවස්ථාවක් කොහෙවත් නීතියක් නැහැ නේ මේ ප්‍රසති කියන කියලා. 100%ක් දීලා ඡන්දේ දුන්නා. හ්ම්. පත් වෙන්න පුළුවන්. ඔව්. එහෙම පාර්ලිමේන්තුවක් ගොඩනගා ගන්න නැතුව තප්පරිකමට ඡන්ද තියන්න එපා 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 කියන කේ වෙන්නේ. ඔව්. මොකක් හරි මේ බලාධිකාරී ඒකාධිපති යුදමය මේ 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 තැනකට රට තල්ලු කරන්නේ. ඉතින් දේශපාලනිකව මම වඩා කිව්ද රට එතන තල්ලු කරන්නේ නැතුව ඡන්දයක් තියෙන එක. තම අසීරුවේ කොරෝනා අස්සේ ඡන්ද තියන්න ඕන. ඔව්. මීටින් කරන්නේ. ආධාර බෙදන්න යන්නේ. ඔව්. අනේ දේශපාලකේ කකුල් ටිකල්ල ගෙවල්ලෝ තීලිවරලා මීඩියා දෙන්න ඕනේ උන්ට පාවිච්චි කරන්න පක්ෂවලට. ඔව්. අපි මේ සෝෂල් මීඩියා පාවිච්චි කරා. ඔව්. सोशल मीडिया चूस देशपालन वेनस्वी मखर मुनाहर बुद्धिमे साकच्चावा गमट सह सामान बहुत रेट यान अद सोशल मीडिया वाली धनवाद पुलवांद එන්න පිටිනිය වලට ගින්න ගන්න අන්න කොරෝනා බෝසතා ඔය ITN එකේ මේ තිලනාටු බබත් මන්ත්‍රී කෙනෙක් වෙන්නේ ගම්වල මිනිස්සු බලනවා අත්තන ගල්ලේ මුල්ලේ ඉන්නේ උන් බලනවා ගම්පාර ඈත ගම්වල කෙළවරවල බලනවා බලලා බබාට ඡන්දේ දෙනවා ඒ කියන්නේ ITN බංකෝ ෂුවර් ඒ නිසා මේ මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන් කන්නේ ඩී කිය ගම්වල දෙනවා ඡන්දේ දෙන්න පුළුවන් වේදම් වැඩි වෙයි ප්‍රජාතන්ත්‍ර සදායිම ලොකු මිලක් ගෙවන්න ඕන නැත්නම් ඒක මේක තියාගන්න පුළුවන් කමක් නැහැ चंदे एक मारो एक्सपीरियंस है काम मेरी है कुछ लेसी हमारे देवाल एक्सपीरियंस कराने में एक एग्जाम में काम ना मांगे एक कोर्स एक संपूर्ण नहीं करा दास माले में महामेती वाले ने मांगे कोर्स एक करा मांगे एग्जाम में खरी इधर लिखवा हर तो मांगे विधान करे मांगे बहुत जिले का मुदाल ये लोग मांगे एग्जाम में करा मामा फेल किए ला काउ रोहर किए ना वाला गेम अब कौन सा पास किए ला किए ना वाला गेम मांगे उत्तर है तमाई एग्जाम में की रिसाल्स वेरे नहीं එතකොට චාන්ස් එකක් තියෙනවනේ උසාවියේ රීකරෙක්ෂන් දාන්න. ඔව්. ප්‍රොසෙස් එකේ දානායක රීකරෙක්ෂන් අඩුවක් දැම්මා. හැබැයි එයා මේක ඉල්ලාස් කරගත්තේ නඩුව නෑ. මේ නඩුව නිකන් හරි ඇහුවා නම් එහෙම. ඔව්. අන්නර රිසර්ච් කරන මං කිව්ව කතන්දරේ මේ තහවුරු වෙනවා විතරක් නෙවෙයි. මං හිතන්නේ ඒක ශාලාධිපති වශයෙන් වැඩ කරේ මේ රවි කරුණායි කියන. එසට අනුව අපේ කලාකරුවාගේ දේශපාලන වෙනස් වී කලා භාවිතයේදී පිළිවෙඹු වෙන ගම්ක හිතන්න එක ගැන. ඔය අහ ප්‍රශ්නේ මට හතර පහ පැත්තකට බෙල්ල ගන්න. ඒ කියන්නේ ඒ කලාකරුවා කලාකරුවෙකුට තියෙන දේශපාලනමය කාර්යභාරය ඒ කලාකරුවා ඉෂ්ට කරනවාද? එන්නත්නම් මේ 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 පත්වන ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙන දේශපාලනික මතිමතාන්තරත් එක කලාකරුවෝ කරන දේවල් කලාකරුවෝ කළ යුතු දේවල්ද මහත් මේ පක්ෂික කොටස්කාරයෙක් විදිහට තමයි ඡන්දය ඉල්ලුවේ. ඔව්. හැබැයි මම හිතනවා මේ හරි දෘෂ්ටිවාදී කලාකාරයෙක් නම් එයා මේ පක්ෂික සමාජිකයෙක් නොවිය යුතුයි. එයා මිනිසුන්ගේ සමාජිකයෙක් වෙනවා. ඒ කියන්නේ ආදි කුල ආගම් निर्वाण फिल्म अपडेट फिल्म පිළිවදව මේ සාකච්ඡාවත් වුණා. හා සාමාන්‍යයෙන් ඉතින් ලක්ෂ 25ක් උතර දෙද්දී ඒ ඒ ප්‍රමාණය බස් එකක් ගන්න පුළුවන්. හ්ම්. ඉතින් මම බස් එක ඩිසයින් කරලා ඩිසයින් කරලා ඩිසයින් කරලා බස් එකේ ඇතුළ ඩිසයින් කරලා මේවා තියෙනවා මේවා හදලා 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 බලුවහම හදන්න පුළුවන් ඇමරිකන් කම්පැනික් තියෙනවා කෝටි 14ක් පොඩි බස් එක. ඒකට ඒ වැඩ කරන්න බැහැ නේ. බෑ. ඒක නිර්වාණ සම්බන්ධනොත් ඕක තමයි කාර්යනේ ෆිල්ම් එක තමයි. හා ඒකේ මම ලොකු ඩ්‍රීම් එකක් හදනවා.
අක්ෂර රිලීස් වුනේ නැති හින්දා සර් පොඩ්ඩක් කලකිරීමට පත් වුණාද කියන අක්ෂර හදගම කරපු ඊළඟ ෆිල්ම් එකේ ෆිල්ම් දෙකම පෙන්වන්න තුනේ සුළුගුණ පිස් දවස් 10ක් පෙන්වුවා නම කිව්වොත් එහෙම සරත් වීරසේකර මන්ත්‍රීවරයෙක් ඉන්නේ ඒ ඉසල දෙවිල පත්‍රයේ දිනනවා එයා එයා ලිපියක් ලියනවා මේ මම මගේ නම සහ විමුක්ති නම නීලම නිස්පාද අධ්‍යක්ෂලේ මේ උළු දේශද්‍රෝහී මේ එල්ලා මරන්න ඕනේ කියලා ඒකවල ද්වේෂයක් නැහැ म्यूजिकल हासात्मक वीडियो සමාජය ඇතුලේ ඒවට ඒතරම් බලමු භාවයක් තිබුණේ නැහැ මේ ඒ වාගේම මම හිතන්නේ මගේ ඉතිහාසෙ මං කියපු තැන් විශාල ප්‍රමාණයක් තියෙනවා මේ මේවා ඒ මොහොතේ බලංගු නැහැ සහ ඒ මොහොතේ මිනිස්සු දන්නේ නැති වෙන්න පුළුවන් දර්ශකයක් විතර ගිහිල්ලා පිටපස්සල්ලා බලලා ඇප්‍රීෂিয়েට් කරනවා මේ මොහොතේ වෙන්නේ නම් ඒ වගේ එකක් නාග දින මොකක් කියලා මම දන්නේ ආපව බයින්න තියෙන දිනවලට අනිත් පැත්තට හරි ලංකාවේ කේන්ද්‍ර කාර්යයක් තියෙන බලය ගත්තාම ආපව මිනිස්සු අනිත් පැත්තට වෙන්නේ ඉඳී තියෙනවා इमेज रन लुक හැබැයි දැන් ඔය දෙන්නට මේක බෑ මොකද දන්නවද ඔය දෙන්නට එක පැත්තකින් දුවත් එක්ක ඉන්නකොට මට මං වගේ ඉන්න බෑ එක වෙලාවකට යන සාර්ථක වෙන්න වෙනවා ඔව් එක වෙලාවකට අම්ම වෙන්න වෙනවා ඔව් ඒතර ඔය දෙන්නටත් මං වගේ වෙන්න බෑ මොකද එක වෙලාවකට මට වයිෆ් වෙන්න වෙනවා එක වෙලාවකට අර හස්බන්ඩ් වෙන්න වෙනවා මම මේක පෙරේ මගේ දරුවෝ දෙන්නට අවුරුදු 22ක් 23ක් වුණාට පස්සේ ඔව් එතකොට එතකන් ඒක ඉගෙන ගන්න බෑ මොකද ආපවන්න මං වගේ ඉන්න බෑ මොකද මට තාත්තා වගේ ඉන්න වෙනවා ඔව් මට මගකීම් දරන්න එක්ක ඉන්න වෙන්න වෙනවා. ඒවත් නැති වුණා මේ නිදහස බුද්ධි දෙන්න පුළුවන් හොඳම විදිය තමයි මං හිතන්නේ මේ මම වගේ පහසට නෙවෙයි මම මේ කියන්නේ උදාහරණ කරගෙන කියලිය රබුක් බැල්ල අපිට දකින්න හමුනොත් නක්කල සීයා වගේ ලස්සනයිනේ. හැබැයි මම හිතනවා මේ කියලිය රබුක් බැල්ල මේ මම දන්න කියන කෙනෙක් එයාට මං හිතන්නේ මිය යන තෙක් බෑ මේ මේ එක මේ රැවුල් ගහක් කොණ්ඩ ගහක් සුදු වෙනවා. සර්ගේ රිටයර්මන්ට් ප්ලෑන් එක තමයි රොයල් ටැප්‍රොබෙනියන් එක. ඒක ඇතුලේ සර් සර් වෙලා නිදහසේ ඉන්න අවස්ථාව තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඔව් මං හිතන්නේ මට විශේෂයෙන්ම මේ හරිම ස්වාධීනව හිතන්න පුළුවන් කමක් අපිට හම්බ වෙන්නේ නැහැ. චූටි කාලේ අම්මා තාත්තා කෙනෙක් හිතන්න ඕනි ස්කෝල්ෙ ගුරුවරු කෙනෙක් හිතන්න වෙනවා. පන්සල් යද්දී සදාම් පාසල් යද්දී හාමුදුරුවෝ කෙනෙක් හිතන්න වෙනවා. අපි උත්තර දෙන්නේ පවා ඒගොල්ලෝ සතුට වෙන්න පුළුවන් විදියට. අනිවාර්යෙන්. ඒක මේන්ටේන් කරන්න ඕනේ. ඔව්. කවුරුත් වෙනුවෙන් කිසිම දෙයක් මේන්ටේන් කරන්නේ නැහැ නැති අවස්ථාවක්. නැහැ විතරක් නෙවෙයි මං කියන්නේ මං ওই මෙතෙන්ට විශේෂයෙන් අමුත් එක්කිනව කුවත් මම විශේෂයෙන් දැප්‍රොබේනික සකස් කරන්නේ නැහැ. ඒකට මං කියන්නේ මට ඕන විදිහට ඉන්න පුළුවන් කමක් තියන්නේ යෑමුත් උත්තරේ තමයි. මම මහන්සි වෙච්ච කාලේ මට ඕන විදිහට ඉන්න පුළුවන් විදිහට මං දේවල් එකතු කරගත්තා කියන්නේ. අර අපි මේ ගල් යුගයට ආවා මොහන්දු ජාරා හරප්පා ශිෂ්ටාචාරයේ කියලා අපි අපි අර කල්චර් ලිවිං ඒ ආපෝ ඒ ඒ ඒ ඒ ගමනක් තියෙන්නේ ඒදී ශිෂ්ට වෙනවා කියලා කියන්නේම කැරින් එලියට එන එක අර කැරේ දඩයන් කරගෙන ඉඳලා එලියට ආවිල්ලා ගොවිතැන් කරන්න පටන් ගත්තාම තමයි ශිෂ්ට වෙන්නේ ඒ වගේ ගම් නගරට ආවම තමයි මිනිස්සු ශිෂ්ට වෙන්නේ තවත් වෙන්නේ ලංකාවෙම පිට ගියා ඔක්කොම නෙවෙයි ලංකාවෙ පිට ගියා අර කොටසක් ඉන්නවා ඒ රටේ ආගම් පිළිබඳව ඉගෙනගෙන ඒ මිනිස්සුගේ thinking pattern ගැන හිතලා ඒ මිනිසුන් හිතන විදිය ගැන හිතලා මේ තමන්ගේ thinking pattern වෙනස් කරගත්තා. ඔව්. ඒ නිසා මම හිතනවා මම ගමේ නගරට ආපෙන් ගැන මට සතුටක් තියෙනවා.
අවුරුතිහක් විතර ස ක්ලාස් කරා ලංකාවේ සිංහල ගුරුවරයා කියන්නේ සර් සර් පිටිපස්ස හැල බැලුවාම ඒ තිබුණ රැල්ල ගැන සර් මොකද හිතෙන්නේ කියන්නේ අපි වගේ සිංහල නොකරපු කෙනෙක් උනත් ක්ලාස් එකක් කට් කරලා ක්ලාස් එකට ගිහිල්ලා බලන්න තරම් හැදිලා තිබුණ අමුතු දෙයක් මන් දන්න එක වස්සාන සිහිනෙන් පස්සේද කොහොමද කියන එක ඒ අමුතුම කල්චර් එකක් හැදිලා තිබුණා ඒ ලෙවල් කරන ක්ලාස් ප්‍රයිවට් ක්ලාස් එකක් උනත් සර්ට අද හිට පිටිපස්ස හැල බැලුවාම මොකද ඒ ගැන හිතෙන් ඔරිජිනල් කතාව කියන්නේ හා ගායකයෙකුටත් ඉන්නවනේ ෆෑන් බේස් එකක් ඔව් හැබැයි ගොඩක් ගායකයෝ තමන්ගේ ෆෑන් බේස් එක දන්නේ නැහැ ඒගොල්ලන්ගේ සුවඳ දන්නේ නැහැ ගඳ සුවඳ දන්නේ නැහැ ළඟට ගිහිල්ලා නැහැ අර ෆෑන් බේස් එක තමයි හැබැයි ඔව් ගොඩක් ඉන්න පුළුවන් නළුවෙකුට ඒත් එහෙමනේ නළුවා ස්ට්‍රීම් එකේ ඉන්නකොට ෆිල්ම් එක බලපුවා යාගේ ෆෑන් බේස් එක තමයි ඔව් හැබැයි ලයිව් නළුවා නැහැනේ ඔව් ඉතින් අවුරුදු 30ක් විතර ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ප්‍රමාණය හිටපු ලස්සන කෙල්ලොත් එක්ක තමයි මම හිටියේ. ඒක තමයි හිස්ට්‍රි එක. ඒකට පොල්ලොත් ආයි තියෙන්නේ. එතකොට මේ ලස්සනම මිනිසුත් එක්ක අවුරුදු 30ක් විතර ළඟ ගඳ සුවඳ දන්න, සිතිවිලි දන්න, කතා කරන ලයිව් සම්බන්ධයක් උන් එක්කමගේ අවුරුදු එකක් තියෙනවනේ. ඔව්. ඒක විතර එක දවසක එකක් නෙමෙයි මේ මිනිස්සු ෂෝ එකක් බලන්න ඇවිල්ලා නෙමෙයි. ඔව්. මේ ෆිල්ම් එකක් එකක් බලන්න ඇවිල්ලා නෙමෙයි. ඔව්. අවුරුදු දෙකේ ෆිල්ම් කෝස් එකම කරලා අවුරුදු දෙකේ විශ්වවිද්‍යාල සෝසොප්පම් බලලා වගේ ඒ ඒගොල්ලොත් එක්ක කතා කරපු කාලෙ පිළිබඳව අසතුටු වෙනව නම් එහෙම මේ ඒක මිනිහෙක් විදිහට කියන්නේ ඒ හදලා දීපු කල්චර් එක අද පරපුරයටත් එක්ක දීපු තෑග්ගක් වගේ කියලා තැප්‍රබෙන් එක ෆිල්ම් එකක් බලන්න ඒකක් හදම් බොන්න ඒ වගේ කල්චර් එකක් සර් හැදුව එක මට ළමයින්ට දීපු දෙයක් කියලා ඔයගොල්ලන්ට තව චුට්ටක් ඉඳ තෙන්න ඕනේ ඒක හැමෝටම කරන්න බැරි වෙනවනේ ඒක එක්සෑම් පාස් එකක් බැරි වෙනවා වගේ ඒ හිටපු මුළු පිරිසටම කල්චර්ඩ් වෙන්න බැරුව යනවා ඔව් නමුත් සර්ව ආදුරගත්ත සර්ව ෆලෝ කරපු ඒ ඉන්නවා නම් ඒගොල්ලෝ තැපු බේන එකට එනවා ඒ සර්ගේ මයින්ඩ් සෙට් එකට ගැලපෙච්ච කට්ටිය අනිත් එකම හරි Facebook එකේ දාන මේ ජාතිවාදී ආගම්වාදී ඒවට විරුද්ධව සර් ප්‍රකාශ කරන ඒවා තේරුම් ගන්න බැරුව personally දන්නේ නැති අය නැත්තම් හම් දවසකට හම්බුනා නම් ඒක එන්නේ බොහොම මානවවාදී සුන්දරತನකින් කියලා දන්නවා එහෙම දන්නේ නැති අයට සර්ට මොකද කියන්න තියෙන්නේ අපේ අදහස් පිළිගන්නේ කියන්නේ ඒ වාරි අපිනේ දැන් ඒගොල්ලන්ට ඒ වුණාට ඉතින් අපි ඒගොල්ලන්ගේ වෛරක්කාරයව නෙමෙයි අපි ඒගොල්ලන්ගේ තරහකාරයව නෙමෙයි හැබැයි ඒකෙන් අපි පොඩි ජයග්‍රහකයෙකු බවට පත් වෙනවා දැන් උදාහරණයක් මම කියන්නම් මහත්මා ගාන්ධි කියලා තියෙනවා එයාගේ ආනි ජයග්‍රහණයන් මනින්නේ යාළුවන්ගේ ප්‍රශංසාව වලින් නෙවෙයි සතුරන්ගේ කෝපාවිෂ්ඨ ගර්ජනාවේ රළු හඬින් කියලා ඉතින් සතුරු වැඩි වෙනවා කියන මොරල් එකක් කියලා ඒසම මට මගේ අදහස් වලට විරුද්ධ අදහස් දැක්කහම මම නිකන් ඇකිලිලා පරවෙලා පස්සට ගිහිල්ලා නෑදි මං අඩියක් පස්ස ගියොත් මං ආයෙත් අත් දෙකක් ඇරලා අහනවා විරුද්ධ අදහස් වලට වඩා සර්ව තේරුම් ගන්න බැරි වීම මට මිස් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් කියලා තමයි මට හිතෙන්නේ හේට්ෆුල් කමෙන්ට් එකක් එහෙම දැක්කහම මම සෝරි කියන්න වෙනවා තේරෙන්නේ නැත්තම් නිකන් සෝරි පුතා වගේ එකක් රණ්ඩු දෙයක් කියලා සෝරි එයා අපව කිව්වොත් එහෙම සෝරි මට කියන්න කියලා මං එයාට කියනවා මං කැමති වෙන්නේ පාවිච්චි කරන්න සමාවෙ ලංකාවට ආවම හම්බ වෙමු මේ හරි මේ ටේක් එක දෙන්නම හොඳ වෙලාවට තමයි මම කියන්නේ දැන් අපේ ළමා කාලේ හිත නිකන් කැමරා මේ සෝෂල් මීඩියා තිබෙන්නේ නැති ඒක දෙන්න විදියනේ ආ දෙන්න විදියද එකනස් ඒ වගේමයි අනිත් එක්කෙනාගේ වයිෆ් වගේ සර් සිම්බා කොහොමද කියලා සිම්බා ඉස්සල බුරුණ හැවර එළියෙන් මේ මගේ කටහඬ අය මම ඇත්තටම සර් මේ එන්ජොයි කරපු මොහොත එක ජම්බෝල කතාවක් ගන්න මට ජම්බෝල ඩොරියක් මෙන්න ඕ ඒක වාසනාව ඒකයි මම කියන්නේ කොරෝනා කාලේ පොඩි හයියක් කරන් වැඩ කරන්න ඕන ඔව් කලිද කුටිව කතාවක් තියෙනවා මේ බොක්සින් වලල්ලි මේ ගහන්නේ කෙනා නෙමේ දක්ෂයා බොක්සින් වල වැටුනහම නැගිටලා ආය ගහන්නේ කියලා ඒක ගත්තොත් Dino. Make sure to subscribe and hit the bell icon to get notified every time I upload a new video. Stay connected. Much love.